සියලු දෙනාටම සුබ දවසක්. පහුගිය දවස්වල ඕගොල්ලන් නිවුස් වල දකින්න ඇති දිඹුලාගලින් හම්බ වුණා එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වුණ විශාලතම සෙල්ලිපිය. ඉතින් මේ සෙල්ලිපියේ ඇත්ත නැත්ත මොකද්ද කියලා පුදුම කුතුහලයකින් තමයි සියලුම දෙනා බලාගෙන ඉන්නේ. නමුත් අපිට ලැබෙන අලුත්ම ආරංචියේ හැටියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ සෙල්ලිපිය සම්පූර්ණ පිටපත් කරලා ඉවරයි කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. නමුත් මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපේ රටේ ඉන්න දක්ෂ සෙල්ලිපි කියවන්නෙක් වෙන ජයරත්න පතිරාරච්චි මහත්තයා ඒ සම්බන්ධව කියන්නේ මෙහෙමයි. මේක සොයාගත්තා කියන ආරංචිය ලැබුණ ගමන්ම අපි කට්ටියම කුරුණෑගලින් පිටත් වුණා. අපි එහෙට ළඟා වෙනකොට කොහොමත් දවල් 12 විතර වෙලා තිබුණා. මම එනවා කියන ආරංචිය දැනගත්ත ගමන්ම ඒගොල්ලන් ඒකට ගහලා තිබුණු පලංචි සේරම ගලවලා අතරමඟදී පොලිස් මාර්ග බාධක වලින් විවිධ ප්‍රශ්න කිරීම් වලටත් අපි ලක් වුණා. මම නිරීක්ෂණය කරපු ආකාරයට පුරාවිද්‍යාවේ අය පලංචි ගැලෙව්වට ඒගොල්ලන් පිටපත් කරලා තියෙන්නේ මුළු සෙල්ලිපියෙන් 160ක් විතරයි. ඉතුරු 40 තාමත් ඒගොල්ලන් පිටපත් කරලා නැහැ. ඉතින් ඒක හිතාමතා කරපු දෙයක්ද නැත්නම් අතපසු වීමක්ද කියන දේ මම දන්නේ නැහැ. ඒ ගැන තොරතුරු හොයලා බලන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නේ මම මේකට සම්බන්ධ වෙනවට පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙච්චර අකමැති මොකද කියන එක විතරයි. ඒගොල්ලෝ මොන දේ කිව්වත් මම මේ සෙල්ලිපිය පිටපත් කරලා වීඩියෝ ෆොටෝස් අරගෙන දැන් මගේ ගාව ඒ සියලුම තොරතුරු තියෙනවා. ඉදිරියේදී මම මේ දේවල් සමාජගත කරනවා. මම ඒ වෙලාවේ නිරීක්ෂණය කරපු ආකාරයට මේ අක්ෂර අවුරුදු 30,000කට වඩා පරණයි. ඒ වගේම මේකේ සඳහන් වෙන්නේ කුමාරි කන්දම් කියන පරණ ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයන්ගේ නාවික ගමන් පිළිබඳව බව මට උඩින් පල්ලින් කියවනකොට වැටහුණා. මේක ටක්කෙටම කියන්න පුළුවන් සෙල්ලිපිය හොඳින් අධ්‍යයනය කරලා ඒ සම්බන්ධව තොරතුරු සියල්ලම එළියට ගත්තට පස්සේ විතරයි. මම ඉදිරියේදී අනිවාර්යයෙන් මේ සම්බන්ධව ඔබ සියලු දෙනාම දැනුවත් කරනවා. ස්තුතියි. ඉතින් මෙන්න මේක තමයි ජයරත්න පතිරාරච්චි මහත්තයාගේ කතාවේ සාරාංශය. ඉතින් අපි බලමු මේ ජයරත්න පතිරාරච්චි මහත්තයා කියන කුමාරි කන්දම් කියන්නේ මොකද්ද කියලා. මේ ගැන කතා කරද්දී අපිට ඉන්දියාවේ පැත්තට පොඩ්ඩක් හැරෙන්න සිද්ධ වෙනවා. ඒකදී ඉන්දියානු පුරාවිද්‍යාඥයන් වගේක් විශාල සොයාගැනීමක් කරා. ඒ තමයි මීට අවුරුදු 30,000කට විතර කලින් ඉන්දියන් සාගරයේ ගිලී ගියපු මහ විශාල මහද්වීපයක්. මහද්වීපේ ඉන්දියාවටත් වඩා විශාලයි. ඉතින් මේ පරීක්ෂණයෙන් පස්සේ මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කරපු බටහිර විද්‍යාඥයෝ අඳුරගන්නවා සොක්‍රටිස්. ඔහුගේ ලේඛනවල සඳහන් කරපු ලුමේරියා කියන මහද්වීපය තමයි මේ කුමාරි කන්දම් කියලා මේගොල්ලන් හොයාගෙන තියෙන්නේ කියලා. අපේ මූලාශ්‍ර ගැන පොඩ්ඩක් හොයලා බලනකොට අපේ මූලාශ්‍ර වල සඳහන් වෙනවා අටලංකාව කියලා දෙයක් ගැන. ශ්‍රී ලංකාව රාවණ රජුරුවන්ගේ ඉතිහාසයටත් ගොඩක් සම්බන්ධයි. අපේ මූලාශ්‍රවල රාවණ රජතුමා ගැන සඳහන් වෙනකොට ඒකේ සඳහන් වෙනවා මාලිගා 520ත් වීදි 400ත් මුහුදට බිලි වූ බව දැනගත යුතුයි කියලා අපේ මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඉතින් මේ ඉන්දියානුවන් හොයාගත්ත කුමාරි කන්දම් සහ යුරෝපියන් හොයාගත්ත ලුමේරියාව සහ අපේ මූලාශ්‍රවල සඳහන් වල අටලංකාව තුනම එකක් කියලා ඔප්පු කරන්න පුළුවන් හොඳම සාධකයක් අපිට හම්බෙලා තිනවා කියලා තමයි ජයරත්න පතිරාරච්චි මහත්තයා අපිත් එක්ක සඳහන් කරේ. ඉතින් අපි බලමු ජයරත්න පතිරාරච්චි මහත්තයා මේ සම්බන්ධව මොනවා කියයිද, අපේ ඉතිහාසය මේත් එක්ක වෙනස් වෙයිද කියලා අපි බලමු. ඒ වගේම අපේ රටේ ඉන්න කීර්තිමත් පුරාවිද්‍යාඥයෙක් වෙච්ච රාජ් සෝමදේව මහත්තයාත් මේ සම්බන්ධ අදහසක් පළ කරලා තියෙනවා. ඔහු සඳහන් කරන විදියට මේ අක්ෂර ක්‍රිස්තු පූර්ව 300 වසරට අයිති කියලා තමා එතුමා සඳහන් කරන්නේ. يعني ක්‍රිස්තු වර්ෂ පටන් ගන්න අවුරුදු 300කට කලින් ලංකාවේ භාවිතා කරපු අක්ෂර. ඉතින් එතුමා සඳහන් කරන්නේ මේ පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුව විශ්ලේෂණාත්මක තොරතුරු ගවේෂණය කිරීමෙන් අනතුරුව තමා තමන්ට තොරතුරක් දෙන්න පුළුවන් කියලා. ඉතින් අපි බලාගෙනමු ජයරත්න පතිරාරච්චි මහත්තයාගේ මතයයි රාජ් සෝමදේව මහත්තයාගේ මතයයි ලංකාවේ ඉතිහාසය වෙනස් කරයිද කියලා.
එහෙමනම් අද වීඩියෝ නැරඹුවාට සියලු දෙනාටම ස්තුතියි. මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, පහල තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්.